gacchami dhammam saranam gacchami sangham saranam gacchami dutiyampi buddham saranam gacchami dutiyampi dhammam saranam gacchami dutiyampi sangham saranam gacchami tatiyampi buddham saranam gacchami tatiyampi dhammam saranam gacchami tatiyampi sangham saranam gacchami tisarana gamanam sampunnam panati pata veramani sikkhapadam samadhiyami adinnadana veramani sikkhapadam samadhiyami kame sumicchachara veramani sikkhapadam samadhiyami musavada veramani sikkhapadam samadhiyami shrameraya majjapama dattana veramani sikkhapadam samadhiyami appamadena sampadetha samanta chakkavalesu atra gacchantu devata saddhammam muni rajassa sunantu sagga mokkhadam dhammasavana kalo ayam badanta dhammasavana kalo ayam badanta dhammasavana kalo ayam badanta namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa kanagava sugata bhavana madhyasthane weda vasaya karana ape sahodara atipallawala nandasara පඬිතාමුතුරුවන් වහන්සේගෙනු සේනාසනාධිකාරී අපේ සහෝදර අම්පිටියේ සද්ධාවාස ස්වාමීන් වහන්සේගෙනුත් අවසරයි කාරුණික ශ්‍රද්ධාකාමී පිංවතුනි වස් කාලේ පැවැත්වෙන දහම් දේශනා සහ අනිකුත් පිංකම් මාලාවේ අද තවත් විශේෂ දිනයක් ඒ තමයි අද අපේ මේ මාසෙට નિયમિત දහම් පාසල් දිනයක් අද දවසටම යෙදිලා තිබුණු නිසා දෙමව්පිය සහ පුංචි දුව දරුවොත් සැලකිය යුතු පිරිසක් අද මේ දේශනාව සමග එකතු වෙනවා අද පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ රියෝනා ආයතනයේ කාර්ය මණ්ඩලය මෙවර වස් ආරාධනාවේ දායකත්වයේ අරගෙන කටයුතු කරන්නේ ප්‍රධාන දායකත්වය රේවණ ආයතනයේ අධිපතිතුමන් අජිත් තිඟුරංගල මැතිතුමන් එම මැතිනිය සහ ඒ පුතුණුවන් එවැගේම දායක සභාවේ සැදැහැවතුන් ඉතින් මේ පින්කම් මාලාවේ මේ වගේ උතුම් ධර්මදේශනාවක දායකත්වය රේවණ ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් සිද්ධ කරන්න ඕන කියලා බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ අය අද දායකත්වය අරගෙන ලස්සනට පින්කම සූදානම් කරගෙන තියෙනවා අරමුණු වන්නේ අපේ අජිත් මැතිතුමා එම මැතිණිය ඇතුළු පවුලේ අයට ආශිර්වාද කිරීමත් රේවණ ආයතනයේ කාර්ය මණ්ඩලයට සහය පවුල්වල ලංකාවේ ජීවත් වෙන අයට සෙත් පැතීමත් අද ආපු ඔබ හැම දෙනාට වගේම සේනාසනේ වැඩ සිටින අපි සියලු දෙනා වහන්සේටම ආශිර්වාද කිරීමක් තමයි
පින්කමේ බලාපොරොත්තු අතර තියෙන. තින් ආයතනික සේවක සභාවක් විදියට කාර්ය මණ්ඩලයක පිරිසක් විදියට ඔයත්ෝ තමන්ගේ ලෞකික ජීවිතයේ සාර්ථකත්වයේ අරමුණු කරගෙන මේ රටට වෘත්තියකට පැමිණිලා සිටියත් කනගව සුගත භාවනා මධ්‍යස්ථානයේ ආරම්භයේ ඉඳලම රේවණා ආයතනයේ කාර්ය මණ්ඩලයේ තරුණ මහත්තුරු සිත කරලා තියෙන ශ්‍රමදායකත්වය මූල්‍යමය දායකත්වයේ කැපවීම විශාල බව මා මෙහිදී බොහොම මෙත් සිතින් මතක් කරන්නට ඕන බොහෝ කටයුතු මේ ස්ථානයේ සංවර්ධනය කරද්දී මේ තරුණ මහත්තුරු ශ්‍රමය දම් දීලා ශ්‍රද්ධාවෙන් සිද්ධ කළා ඊයේ දවසේ මං හිතන්නේ පැය දෙක තුනක් නේ ඇවිල්ලා මේ ස්ථානය අපේ වරුණ හිඟුරංගල මැතිතුමා ඇතුළු ආයතන සියලු දෙනාම පැමිණිලා මේ ස්ථානය පිරිසිදු කරන්න පිළිවෙලක් කරන්න ලොකු කැපවීමක් කරලා වැඩ කරා. ඒ විතරකුත් නෙමෙයි හැම මාසෙම යැත්ත දානිකුත්තුයන් එනවා. බොහොම ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු සිද්ධ කරන්න. ඉතින් අපි සතුටු වෙනවා ඔබ වෙනුවෙන් මේ වගේ දේශනාවක් සිද්ධ කරලා දෙන්න ලැබීම පිළිබඳව. අද මම කතා කරන්න කල්පනා කළා අගතිගාමි නොවීම පිළිබඳව. මොකද එය හරිම වැදගත් ගෘහස්ත ජීවිත ගත කරන කෙනෙකුට ගෘහ ජීවිතයේ සියලු කටයුතු. ඒ වගේම අපි වගේ පැවිදි ජීවිතයක් ගත කරන අයට ආධ්‍යාත්මික ජීවිතයේ සියලු කටයුතු වලදී හරිම ප්‍රයෝජනවත් දෙයක් තමයි අගතිගාමි නොවීම. බුදුදහමේ මූලික දේශනාව වෙච්ච පළමු දේශනාව වෙච්ච ධම්මසක්පවතුන් සූත්‍රයේ දේශනා කළේ අගති වලට යන්න එපා කියලා. අන්ත වලට වැටෙන්න එපා කියලා. වේමේ භික්ඛවේ උභෝ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා. පින්වත් මහණෙනි අන්ත දෙකක් නුඹලා සේවනය නොකළ යුතුයි. මොනවද? යෝචායං කාමේසු කාමසුකල්ලි කානු යෝගෝ අත්ත කිලමතානු යෝග. කාමසුකල්ලි කානු යෝගයත් අත්ත කිලමතානු යෝගයත් අන්ත දෙකක් නේ. අගති දෙකක්. මොකක්ද අගති දෙකේ ස්වභාවය? කැමැත්තේ අගතිය සහ අකමැත්තේ අගතිය නේ. දැඩි ලෙස මුසපත් වීම සහ දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීම අන්ත. ඒ අන්ත දෙක තමයි ප්‍රතික්ෂේප කළේ. ඊට අමතරව උන්වහන්සේ සතර අගති වලට වැටෙන්න එපා කියලාත් අපිට ඉගෙනවා. සතර අගතිය. චන්දා, දෝසා, භයා, මෝහ. අගති හතර. අගති කියලා කිව්වේ එක්ස්ට්‍රීම් කියන්නේ අන්ත. චන්ද කියලා කියන කේ වචනෙම තේරුම ඔබ දන්නවනේ. කැමැත්ත කියන්නේ. එතකොට බුදුදහම යෝජනා කරනවා ඔබට දියුණුව සාර්ථකත්වය ඔබේ ජීවිතේ නිවැරදි බව ඇති කර ගන්න ඕන නම් ඔබ කාට හරි තියෙන හෝ මොකකට හරි තියෙන කැමැත්ත එක අන්තයකට යන්න එපා කියලා. ඒකේ මුසපත් වෙන්න එපා කියලා. ඇයි අපිට එහෙම මොකක් හරි ඇති වෙන කැමැත්තක අන්තයට යන්න එපා කියලා? ඔයත් කාට හරි කැමති වෙලා එයාට තියෙන කැමැත්තේ අන්තෙටම ගියොත් උප්පරිමේටම ගියොත් මොකද්ද පළවෙනියෙන්ම වෙන්න පුළුවන්? පළවෙනියෙන්ම වෙන්න පුළුවන් දේ තමයි එයාට ඔබව රවට්ටන එක හරි ලේසි වෙයි. ඔබ කාට හරි ආසාවෙන් කැමැත්තෙන් වසඟ වෙන්න ඔබට සිද්ධ වෙන නරකම දේ තමයි ඒ ඔබ වසඟ වෙලා ඉන්න කෙනාට හරිම ලේසි වෙනවා, හරිම පහසු වෙනවා ඔබව රැවට්ටීම. එයි ඔබ කැමැත්තෙන් වසඟ වෙනකොට යමෙකුට ඔබ එයා දිහා විවෘත වෙන්න.
විවෘත වෙන්නේ නැහැ කියන්නේ නිදහස්ව බලන්නේ නැහැ කියන එක කෙනෙක් දිහා හෝ දෙයක් දිහා නිදහසේ නොබැලුවොත් ඇත්ත ඇති සැටියෙන් පේන කාගේවත් මොකකවත් නැහැ කාගේ හරි ඇත්ත ඇති සැටියෙන් පේන්නේ අපි ආට හස උන ඒක තමයි භයානකම දේ මොකද අපි පුද්ගලයන්ට නිතරම චෝදනා කරනෝනේ මාව රැවට්ටුවා කියලානේ ඇත්තටම කාරණේ එයාට අපිව රවට්ටන්න පුළුවන් වෙන්නේ එයාගේ දක්ෂකමකට වඩා අපේ දුර්වලකමක් يعني අපි එයාට වසඟ වෙනකොට අපි එයාට මුසපත් වෙනකොට අපි දොරක් අරිනවා අනිකාව අපි අනිකාට අපිව රවට්ටලා දා අපි මුසපත් වෙනකොට ඒකයි වෙන්නේ දැන් ඔබ ජීවිතේ රැවටිච්ච අවස්ථාව හිතන්නක යාළුවන්ට රැවටිච්ච අවස්ථාවක් තියෙන්නේ නේ डॉक्यूमेंट वाले मोनोहारी देवाल टिककट सामान्य दक्षम जीवित मनुष्य එක හමුවකදී දෙහිකදී කිසිවෙකුට ඔබ තුල ඇතිවන කැමැත්ත නිසා ඔබ මම එක තේරෙන විදිහට කියන්නේ ඔබට 100න් 100 දෙන්න එපා කියලා. මොකද අපිට වැරදිලා තියෙන මිනිස්සුන්ට ලකුණු 100න් 100ම දෙන්න යාම නිසා. මොකද පළවෙනි හමුවෙම සීයෙන් සීය දුන්නට පස්සේ එතනින් එහාට දෙන්න දෙයක් නැහැ කපන්න තමයි තියෙන්නේ කෑලිනේ මාසේ දෙක ඇසුරු කරනකොට ඔන්න එක දෙක කැපෙනවා ලකුණු ඇයි අපිට ඇත්ත මිනිහා හමු වෙන්න පටන් ගන්න හැබැයි අපි මුලින් පටන් ගෙන තියෙන්නේ ආසාවේ අන්තයට කැමැත්තේ අන්තයට ගිහිල්ලා නම් එතකොට අපිට සමහර තැන් තියනවා හැරෙන්න අමාරුයි නේ හැරෙන්න අමාරුයි මට දැන් සමහර ව්‍යාපාරික මහත්තුරු මෙහෙදී කියලා තියෙනවා ආන්දුරනේ මම සමහර මේ සේවකයින්ට මෙච්චර කොළ ප්‍රමාණයක් ණයට දුන්නා. එහෙම කියලා කියලා තියෙනවා. හැබැයි මටත් නොකිය එයා වෙන තැනකට පැනලා ගිහිල්ලා. දැන් සමහර තීන්දුව ගත්තට පස්සේ අපිට අපිට හැරෙන්න බැරි වෙනවා මම ඔබට කියන්නේ දක්ෂයෙක්ගේ දක්ෂකමක් දැක්කම ඒක ගැන තක්සේරුවක් කරගන්නේ නැතුව ඉන්න කියලා නෙමෙයි කෙනෙකුගේ යහපත් දෙයක් දැක්කම ඒක ගැන තක්සේරුවක් ඒක ගැන අගයක් වටිනකමක් හිතේ ඇති කරගන්නේ නැතුව ඉන්න කියලා නෙමෙයි හැබැයි
මනුස්සයෙකුගේ එක යහපත් පැත්තකට අපි මුසපත් වුණොත් එයාගේ තව ගොඩක් පැති අපිට නොපෙනෙන්න පුළුවන්. අපි රැවටෙන විදිය අපිට හිතා ගන්නත් බැහැ. සමහර අය මට ලංකාවේදී හමු වෙච්ච මිනිස්සු මාත් එක්ක කියලා තියෙනවා හඳුන්න දැන් මම කිසි මිනිහෙකුට උදව් කරන්නේ ඇයි කියලා හැමෝම කියන්නේ උදව් කරලා කාලා තියෙන පරිප්පු වල තරමට දැන් නම් ඉතින් කාටවත් උදව් නැහැ උදව් ඉවරයි ඔක්කොම බිස්නස් විතරයි එහෙම ඒගොල්ලෝගේ භාෂාවෙම ඒක කිව්ව එහෙම තමයි කියලා තියෙන්නේ එතකොට බලන්න දැන් එයාගේ ගාව තිබිච්ච ඒ උදව් කරන අනිකාට උදව් කරන හොඳ ගතිය පවා එයාට දැන් නැති වෙලා තියෙන්නේ අනිකාට උදව් කරන්නේ කොච්චර හොඳ දෙයක්ද අනිකාගේ නැති බැරි කමකට පිහිට වෙන එක කොච්චර හොඳ දෙයක්ද හැබැයි අපි ඕනවට වඩා මිනිස්සුන්ට දේවල් වලට තැන් වලට මුසපත් වෙලා වැඩ කරාට පස්සේ අන්තිමට ඒ අය විසින් අපිව රැවට්ටුවොත් අපි දන්නේම නැතුව අපේ තියෙන හොඳ ගති ටිකක් අපි හිතනවා මේ අපිට වැරදුනේ මොකක්ින්දද අපේ මෝඩකම් ඉඳ නෙමෙයි අපේ හොඳ වැඩි ඉඳ ඒ නිසා හොඳ වැඩ නවත්තන්න ඕනේ කොච්චර කේදවාචකයක්ද ඒකනේ කොච්චර අවාසනාවක්ද කෙනෙක්ගේ හොඳ වැඩ නවත්තන්න හිතන එක කෙනෙකුගේ යහපත් ඇසිරීම් ටික නැති කරගන්න හිතන එක ඒකයි මම ඔබට යෝජනා කරන්නේ මේ කතාව හරියට තේරුම් ගත යුතු දෙයක් මේ අගති අගති ගාමි නොවීම කියන එක හරියටම තේරුම් ගත යුතු අපේ රටවැසියන්ට ගත්තොත් ලාංකිකයින්ට හොඳක් වෙන්න නම් අනාගතේ හරි පක්ෂවල පාටවල පිල්වල අගතියට නොගියපු අය වෙන්න ඕනනේ දැන් මේ රටවල් වල මේ හොයා ගන්නවත් නැහනේ ඡන්ද කාලෙට අපි වගේ පිස්සු වෙදිච්ච උනේ අපිට තියෙන උණ පුංචි පහේ උණක් අපිට තියෙන බත් පැකට් එකක් කාලා කිලෝමීටර් 100 ගණන් අදිනවනේ අර ලේලන් බස් අස්සේ රිංගගෙනනේ ගිහිල්ලා අර පල් බොරු හැලී ටිකක් අහලා ගිරිය කැඩෙනකන් ඌ තියලා අප්පුඩි ගහලා ගහලානේ අන්තිමට ගෙදර එනවා එහෙම රැස්සින් 30ක් විතර ඉවර වෙනකොට ඡන්දේ ඉවරයි දිනපු අය සන්තෝෂෙන් අර ගොල්ල තවත් අවුරුදු පහකට පස්සේ ආයෙත් තව එකක් පස්සේ අර විදියටම යනවා විවෘත නිදහස් මිනිස්සු අගතිගාමි පක්ෂවලට පිල්වලට පුද්ගලයින්ට නේද දෘෂ්ටිවලට දර්ශන මතවාද ඔය එකකවත් වහලෙක් නොවෙන එක්කෙනාට ඔය එක තැනකවත් යන්න ඕනේ නැහැ හොඳ නරක තෝරන්නනේ හරි කෙනා වැරදි කෙනා අඳුනක කල යුතු දේ නොකල යුතු දේ තේරුම් ගන්න එහෙම වුණා නම් අපේ රට මතක තියාගන්න ගොඩාක් දියුණු රටක් වෙලා මෙන්න මෙහෙම මිනිස්සු ඇයි එහෙම අගතිගාමි වෙන්නේ කියලා බැලුවොත් එකක් නූගත්කම දුෂ්ප්‍රඥකමනේ අනිත් එක මොකද්ද දුප්පත්කමනේ ඒ කියන්නේ දුප්පත්කම නූගත්කම සහ අනුවණකම දැන් සමහර නූගතෙක් ඉන්න පුළුවන් හැබැයි ප්‍රඥාවන්තයිනේ ප්‍රඥාවන්තයි පරිණත හොඳ පුළුල් ඥානයක් තියෙන උපාදි නැහැ සමහර උගතෙක් ඉන්න පුළුවන් උපාදි එක නෙමෙයි දෙක තුන හැබැයි ප්‍රඥාව නැහැ පුළුල් ඥානයක් පොතේ දැනුම තියෙන ඔය අන්ත වල ඉතියොත් ඒ කියන්නේ ඔය තත්වයන් වල ඉන්න ඕන කෙනෙක් අවබෝධය නැත්තම් සල්ලි තිබුණත් නැතත් මිනිස්සු අගතිගාමි වෙලා රැවටිලා යන්න පුළුවන් පිරිහිලා යන්න පුළුවන් ඒ නිසා මා ඔබට යෝජනා කරනවා ඔබගේ ජීවිතේ ඇත්තටම ඔබට දියුණුවක්
සාර්ථකත්වය අඩුම මේ තියෙන වේදනාකාරී අසහනකාරී අත්දැකීම් ටිකක් හරි අඩු කරගන්න ඕනි කියලා ඔබට හිතනවා නම් ඔබට එහෙම සිතුවිල්ලක් එනවා නම් ජීවිතේ ජීවත් වෙනකොට ටිකක් පරිණත වුණාට පස්සේවත් අගතිගාමිනුයි සේසෙන් කැමැත්තේ අගතිය ආසාවේ අගතිය එතෙන්ට නම් වැටෙන්න හොඳම නැහැ ගොඩාක් දේවල් වලට අපිට කියන්න තියෙන කල්ගමු කියන තමයි සමහර අය ගැන සමහර තැන් ගැන වර්ණනා කරගෙන එනකොටම මම කියන්නේ දැම්ම සහතික ලියන්න යන්න එපා තව පොඩ්ඩක් කිමු තව පොඩ්ඩක් බලමු ඒක මතක තියාගන්න මේ වැඩි මහල්ලෝ දේශපාලකයෝ ගැන විතරක් නෙමෙයි පොඩි ළමයෙක් එක්ක වුණත් අපි අගතිගාමි වෙලා කටයුතු කරන්න හොඳ නැහැ දැන් මේ දරුවෝ හරි හොඳ ගති තියනවානේ හොඳ ගති තියෙන දරුවෝ ටිකක් ඉන්න හැබැයි මේ අයගේ ගාව හොඳ ගති තිබුණාට මේ දරුවෝ දැන් හොඳටම හොඳයි කියලා අදහසක් අපි ඔළුවේ දාගත්තොත් මොකද වෙන්නේ අපි මෙයාලව නිරීක්ෂණය කරන එක නවතින දැන් ඔය ඉස්සර වැඩිහිටියෝ ඉන්නේ ගෙවල් වල ළමයි වර්ගීකරණය කළානේ සමහර ළමයි ගැන කියනවා අර යානම් ඉතින් බලන්නවත් දෙයක් නැහැ මිනිහා හරියටම වැඩ ටික කරනවා අපි හිටියත් බැලුවත් නැතත් ඔක්කොම හොඳටම කරනවා එහෙම විශ්වාස කරන් ඉන්න එක්කෙනා තමයි සමහර වෙලාවට හිතා ගන්න බැරි දේවල් කරලා පස්සේ අපි වැඩිපුර මඩන්නේ නේ අපි වැඩිපුරම දුක් වෙනවා ඇයි අපි යාගෙන අවධානයක් යොමු කළම නැහැ ඇයි හේතුව අපි හිතලා තියෙනවා යා හොඳම එක්කෙනා එහෙමයි ඉන්න බෑනේ ලෝකෙ ළමයි අතර ඉන්නත් බෑ වැඩිහිටියෝ අතර ඉන්නත් බෑ රහතන් වහන්සේලා නොවන හාමුදුරුවරු අතර ඉන්නත් බෑ කා අතරත් ඉන්න පුළුවන් කොයි කණ්ඩායමෙත් ඉන්න පුළුවන් කවුද හොඳක් තියෙන නරකක් තියෙන ඒ නිසා දරුවෙකුට ආදරය වෙන්න දරුවෙකුට ආදරය දක්වන්න හැබැයි මුසපත් වෙන්න ඔබ දරුවෙකුට මුසපත් වීම ඒ දරුවට සිද්ධ වෙන ලොකු පාඩුවක් ලොකු පාඩුවක් මොකද ඔබ එයාට මුසපත් වෙනකොට එයා හොඳම ළමයා කියලා ආයි කිසිම බලන් දෙයක් නැති හොඳම හොඳ ළමයා කියලා එයාට මුසපත් වෙනකොට එයා එයාගේ බොහෝ දුර්ගුණ හංග ගන්න පටන් ගන්නවා අපි යාට වසඟ වෙලා ඉන්න තැන එයාගේ දුර්ගුණ අපිට පේන්නේ නැති වෙනවා සමහර විට අපි නිතර අවධානයෙන් බැන බැන ඉන්න එක්කෙනාට වඩා භයානක ගමනක් එයා යන්න පුළුවන් එහෙනම් විවෘත වෙන නිදහස් වෙන මේ නිදහස් චින්තනය ගැන ඔබට කියලා දෙන්න. අගතිගාමි වෙච්ච මිනිස්සෙක් කියන්නේ කැමැත්තෙන් එයා නිදහස් චින්තනයක් තියෙන කෙනෙක් නෙමෙයි. නිදහසේ හිතන්න බෑ, නිදහසේ දකින්න බෑ, නිදහසේ දේවල් තේරුම් ගන්න බෑ. එතෙන්ට වැටෙන්න බෑ. පළවෙනි දේ. පළවෙනි දේ. දෙවෙනි එක මොකද්ද? දෝස අකමැත්තේ අන්තය. අකමැත්තේ අන්තය. අපිට අකමැති දේවල් තියෙන්න පුළුවන්. දැන් අපි වැස්සට අකමැති නම් අපි කුඩයක් කියලා ගන්නවා. අවුවට අකමැති නම් කුඩයක් කියලා ගන්නවා. නැත්නම් අපි හේවණකට යනවා. මේ අකමැත්ත කියන එක නරක දෙයක් නෙමෙයි. නරක මොකක්ද? අකමැත්තෙන් අපි එතන I hate it කිය කිය යන්නේ නේද? මම එකට වෛර කරනවා. මට එක පෙන්වන්න බෑ පුද්ගලයෝ අපි අකමැති අය ඉන්න පුළුවන් හැබැයි අපි ජීවිතේ ජීවත් වෙනවා කියන්නේ අපිට අකමැති අය එක්කත් ඉන්න පුළුවන් වෙන්න ඕනනේ අපේ රියෝනා එකේ පැරණි සමාජිකයෙක් නේ අපේ ධනුෂ්ක නේද කසාද බඳින්න යනවා
ඉතින් ධනුෂ්ක මතක තියාගන්න ඕනේ කසාද බඳිනවා කියන්නේ ඒ උපාසිකාවගේ හොඳයි නරකයි දෙකම බඳිනවා කියන එක තමයි. දැන් ඒ ළමයාගේ හොඳ ටික විතරක් බැන්දොත් ඒ කියන්නේ හොඳ ටිකට විතරක් කැමති වෙලා කරකාර බැන්දොත් මොකද වෙන්නේ? ගෙදරට එක්කරා නැවිලා මාස කීපයක් යනකොට වෙන්නේ රණ්ඩු වෙවි ඉන්න. ඇයි? නරක ටික පේන්න පටන් ගන්නවානේ. එහෙනම් කෙනෙක් බාර ගන්නවා කියන්නේ කෙනෙක් එක්ක ජීවත් වෙන්න පටන් ගන්නවා කියන්නේ මොකද්ද? අපි කැමති දේවලුත් එයාගේ තියෙන්න පුළුවන් අකමැති දේවලුත් තියෙන. හැමතිස්සෙම අපි හිතුවොත් අනිකා අපි කැමති විදියටම ඉන්න කැමති විදියටම හැසිරෙන කැමති විදියටම කටයුතු කරන කෙනෙක් වෙන්න ඕනේ. එතකොට තමයි මට සතුටින් ඉන්න පුළුවන්. ජීවිතේට සතුටින් ඉන්න හම්බෙන්නේ. එහෙම ඉන්න හම්බෙන්නේ නැහැ. එහෙම කාගෙන්වත් ප්‍රාර්ථනා කරන්නත් එපා, බලාපොරොත්තු වෙන්නත් එපා, එහෙම හීන දකින්නත් එපා. ජීවත් වෙන්න ඕන නම් අකමැති අය එක්කත් ඉන්න ඉගෙන ගන්න. අකමැති අය එක්කත් ඉන්න ඉගෙන ගන්න. එච්චර වෙන උත්තර නැහැ. लंकावे මේක අපි අකමැති ඒවනේ අපිට හරියන්නේ නැති ඒවා මොන තරම් තියෙද ඉන්ඩෝන නම් මොකද කරන්න ඕනේ ඒවටත් ඒ අකමැති ඒවා එකක් ඉන්න කැමති වෙන්න ඕන නැත්තම් ඉන්න බෑ නැත්තම් හොඳම දේ යන්න ඕන අතාරින්න ඕන මොකද දැන් සමහරු කරන එක තමයි අකමැති දේ එක අකමැත්තෙන්ම මරාගෙන මැරෙමින් ඉන්නවා. ඉතින් කවදාවත් සතුටක් නැහැ. දැන් විවාහ වෙච්ච අයට ඇත්තටම කිව්වොත් මේ අකමැති දේවල් දැක්කයි කියලා දික්කසාද වෙලා ඔක්කොම ඉවර කරන්න පුළුවන්. බෑනේ. එහෙම ජීවිතේ එහෙම සෙල්ලම් කරන්න බෑනේ. එහෙනම් කරන්න ඕන මොකක්ද? අකමැති දේවල් තියන කෙනෙක් එක්ක එයාගෙම තියන කැමති වෙන්න පුළුවන් දේවල් එක්ක ඉන්න ඉගෙන ගන්න ඕන. අකමැති ඒවා ඉවසන්න පුරුදු වෙන්න ඕන. ඔයත්තන්ට මගේ අකමැති දේවල් ඇතිනේ. මටත් ඔයත්තුන්ගේ අකමැති දේවල් තියෙනවා. ඒත් අපිට සාමය ඕන. අපි අතර එකමුතුව වැඩක් කරන්න ඕනි නම් අපිට පුළුවන් වෙන්න ඕන. අකමැති දේවල් දරා ගන්න. දැන් අපේ රියෝනා එකේ කණ්ඩායම පාට් එකක ඉන්නවනේ. කාමර දෙකක් තුනක් ඇතිනේ නේද? ඔබ ෂෙයා කරගෙන ඉන්න. දැන් මේ ඉන්න මාතුරු 7-8 දෙනා බැලුවොත් අනිත් අයගේ අකමැති දේවල් කොච්චර ඇතිදනේ? ඒත් ඒ එක එක කාමර දෙක තුන බෙදාගෙන ඉන්න නම් අකමැති ඒවක ඉන්න පුළුවන් වෙන්න. හැමතිස්සෙම අපි පුරුදු නොතින් අපේ ජීවිතේ අරයාගේ අර වැඩමට අල්ලන්නේ මට නම් බෑ යත් එක්ක ඉන්න. එහෙමනොත් ජීවිතේම තැම්මාරු කර කර ඉන්න වෙන්න. ස්ථාන මාරු කර කර ඉන්න වෙන්න. එනිසා ඔබට නේද? කාත් එක්ක හරි එකට ඉන්න ඕන නම් අපේ චූටි දූල පුතාලත් ඉන්නවනේ නේද? ඔයාලට යාළුවොත් එක්ක ඉන්න ඕන නම් යාළුවෝන්ගේ අකමැති දේවල් කොච්චර තිබුණත් මොකද කරන්න ඕන? අකමැති දේවල් තිබුණත් එයාගේ හොඳ දේවල් තියෙනවා අන්න ඒවා එක්ක ඉන්න කැමති වෙන්න. තේරුණානේ? අකමැති දේවල් තියෙන්න පුළුවන්. අපි එයාගේ එකට කැමති නැහැ. එයා කතා කරන විදිහට කැමති නැහැ. කැමති නැති වුණත් අකමැති විදියට කතා කරන කෙනා එක්කත් ඉන්න වෙනෝනි ජීවිතේ. මොකද හැමතැනකම අපිට ජීවිතේ හමු වෙනවද අපි ආස විදියටම කතා කරන අය? නැහැ. අපි කැමති සෙල්ලම්ම කරන අය? නැහැ.
හම්බෙන්නේ කොයින් එකට යාළුවොත් එක්ක ගියොත් හැමදාම මේ පුතෙක් හරි දුවෙක් හරි කැමති සෙල්ලම කරනවද අනිත් අය නෑ ඒගොල්ලෝ කියන අද මේක බෑ අද අපි අරක කරමු ඒගොල්ලොත් එක්ක ඉන්න නම් මොකද කරන්න ඕන ඒවා එක්ක අපි ඉන්න කැමති වෙන්න අපි අකමැති වෙන්න පුළුවන් ඒ වුණාට අනිත් අය කැමති නම් ඒගොල්ලොන්ගේ කැමැත්තටත් අපි ඉඩ දෙන්න ඕන නැත්තම් අපිට කාත් එක්කවත් ඉන්න බැරුව කොතනකවත් සතුටින් ඉන්න බැරුව ඒ නිසා ජීවිතේ අකමැති දේවල් තිබීම නෙමෙයි ප්‍රශ්නේ අපි අකමැති කියන ඒවාට අපි වෛර කරන්න යන්නේ වෛර කරන්න අපි ඒවයි කරඬු වෙන්න යන්නේ අකමැති සියලු දේවල් අයින් කරන්න ඈත් කරන්න ඒව නැති ලෝකෙක ජීවත් වෙන්න එහෙම ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ මේ ආත්මේ කවදාකවත් එහෙම ජීවත් වෙන්න හම්බෙන්නේ හැමදාම ඉන්න වෙන්නේ මූණෙල්ලගෙන ඇයි ලොකුම චෝදනාව මං කියන විදිහට නෙවෙයි මං කැමති නැහැ ඔය ඉන්න මට ඕනේ වනේ වෙන කරන් එහෙම හිතන්න කියොත් මුළු ජීවිතේම ඉන්න වෙන්නේ මූණු නරක මතක තියාගන්න අපි කැමති ඒවා අපේ අම්මගෙන් තාත්තගෙන්වත් 100%ක් වෙන්නේ නැහැ ඔබ අම්මෙක් තාත්තෙක් නම් ඔබේ දරුවන්ගෙන් ඔබ කැමති මේවා වෙන එකක් නැහැ අකමැති ඒවත් වෙයි දැන් මගේ ශිෂ්‍යයෝන්ගේ මං කැමති ඒවමද වෙන්නේ නේ ඕලිය 40 50ක් ඉන්නවනේ ඇත්තටම ගණන් හදලා බැලුවොත් ඒගොල්ලෝන්ගේ වැඩිපුරම වෙන්නේ මොනවද මං අකමැති මේ ඒ ස්වභාවෙනේ මං අකමැති මේවා තමයි 40ක් 50ක් ඉන්න තැනක වැඩිපුර වෙන්නේ හැබැයි මං කල්පනා කරොත් එහෙම මං අකමැති ඒවමයි මේගොල්ලෝ කරන්නේ පන්නලා දාන්න ඕනේ එහෙම වුණොත් මේ සාසනේ කොහොමද කියන්නේ? එතකොට අපි බුදුහාමුදුරුවෝ කියපු දේ අහලද? බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ මොකක්ද? අකමැති දේවල් තියෙන්න පුළුවන්. හැබැයි අකමැති කියන අන්තයට ගියොත් තමයි ඉන්න බැරි වෙන්නේ. රණ්ඩු කරන්නනේ, ගැටෙන්න, දික්කසාද වෙන්න, මරාගෙන මැරෙන්න. එහෙමද? දැන් ওই ලෝකේ ආගම් ආගම් අතර රණ්ඩු තියෙන්නේ. ජාතින් ජාතින් අතර රණ්ඩු තියෙන්නේ. වර්ග පාට වේදනේ මේ හැම එකකම මුල මොකක්ද අකමැති නෙමෙයි අකමැති කියන එකේ අන්තේ එතකොට හිතනවා අපි මේ ජාතියට අකමැති ඒ නිසා මේ ජාතිය ඉවර වෙන්න අපි මේ ආගමකට ආගමට අකමැති ඒ නිසා මේ ආගමේ අය නැති වෙන්න ඕනේ දැක් තමයි අපිට හොඳින් ඉන්න පුළුවන් එහෙම කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ නැන්නේ බෞද්ධ ධර්මයේ අපිට උගන්වන්නේ ඔව් අකමැති ආගමක් ධර්මයක් තියෙන්න පුළුවන් ඒත් අපිට පුළුවන් අඩොම පුරුදු වෙන්න අකමැති දෙයටත් මම කැමති නෑ ඒත් එයා කැමති නිසා ගරු කරලා ඉන්න එතකොට එයාගේ කැමැත්තට අපි ගරු කරනව දැක්කම එයා අපේකටත් ගරු කරනවා ඉන්සා ආසාවේ අන්තයට ගියපු කෙනෙක් වෙන්නත් එපා ඊළඟ එක මොකද්ද? වෛරය අන්තයට ගියපු කෙනෙක් වෙන්නත් එපා. වෛර කෙරෙල්ල හරිම නරක වැඩක්. හරිම භයානක දෙයක්. කාටවත් වෛර කරන කෙනෙක් වෙන්න එපා ජීවිතේ. මෙහෙම වෙන්න ඕනේ, අහම වෙන්න ඕන, මෙහෙම කරන්න ඕනි, අහම කරන්න ඕනි කියලා වෛර කරන කෙනෙක් වෙන්න එපා. වරදින එක වරදිනවා. වෛරය කියන එක හරි භයානකම දෙයක්. ජීවිතේ මොන හේතුවක් නිසාවත් ඔබ පුද්ගලයින්ට දේවල් වලට තැන් වලට වෛර කරන කෙනෙක් වෙන්න එපා. අපි වගේ රටවල් දුප්පත් වෙලා තියෙන එක හේතුවක් තමයි එක හේතුවක් වෛර වැඩි. වෛර තියාගෙන පලි ගහනවානේ. අවුරුදු ගණන් කැකෑරි කැකෑරි තියනවා. අතහරින්නේ නැහනේ. පස්සෙන් පන්න පන්නනේ. කීමටත් කියන්නේ නේ ණයෙක් වෙලා එනවා ආත්ම හතක් ඉන්න දෙන්නේ නැහැ හොඳින් එහෙම කියන මිනිස්සු ඉන්නවා මොන තරම් ඉන්නවා අපිට මේ මේ මං හොයලා බලුවා මේ ජපන් අයගේ එහෙම වෛර එහෙම නැද්ද කියලා අපේ වගේ තමයි වෙනසක් නැහැලු
සමහර උපාසකම්මලා උපාසක මහත්තුරු තරහ වුණාම කියනවලු මුන්දගේ මේ මේ අලුතෙන්පත් කරපු දනවත් මගේව තැම්පත් කරන්න එපා කියලා. ලියුම් ලියලා මැරණා ඉන්නවා. කොයි જાතියෙත් එහෙම තමයි. හැබැයි වටහිරයන්ට වඩා ආසියාතික නේ ආසියාතික අපේ ඒක ටිකක් වැඩි වටහිරයන්ගේ ටිකක් කාමසු කල්ලිකාන යෝග පැත්තනේ වැඩි අපේ තියෙන්නේ මම හිතන්නේ වෛර ක්‍රෝධ පැත්ත කියලා ටිකක් ඒ කියන්නේ හොඳට බෙදලා බැලුවොත් එහෙම අර මිනිස්සුන්ගේ ඇමරිකානු වගේ හෝ වටහිර යුරෝපේ රටවල මිනිස්සු වෛර කර කර පලි ගහ ගහ යනට වඩා ඒගොල්ලන්ට තියෙන්නේ පිනවීමනේ ආසාව ආසාව ආසා අපේ තියෙන්නේ ඊට වඩා පලි ගැනීමේ ආසා රණ්ඩු කිරීමනේ තරහෙන් ඉන්නේ මේක මේ 100ට 100ක් නිවැරදිම ප්‍රකාශනයක් නෙමෙයි समीक्षण कर नमूद अपिट सामान्य बैलुओं में पेन का तमाय ये ये जातीं एक का अपिट इका वाईरे क्रोधी बैडी मत कहते हैं गान वाईरे क्रोधी बैडी मिनिस्सु क्या ने मोले दिउनु वेन्ने दी मिनिस्स नुवन दिउनु वेन्ने वाईरे क्रोधी बैडी ना नुवन दिउनु वेन्ने अनतुरा बैडी प्रश्न बैडी तेनिसा අපි ගාව ටිකක් වෛර ක්‍රෝධ වැඩි නම් වැඩිපුර වුණු වෙන්න ඕනේ මොකද්ද මෛත්‍රියනේ මෛත්‍රිය භාවනාවක් විදියට වඩන්න ඕන. ඊතර තරහෙන් ඉන්න හොඳ නැහැ. සිනාසී ඉන්න පුරුදු වෙන්න ඕන. සොම්නසින් ඉන්න පුරුදු වෙන්න ඕන. නැත්තම් ජීවිතේ වරදිනවා. ජීවිතේ හරි නීරස එකක් වෙනවානේ. එනිසා දේශයේ අන්තයට නැත්තං අගතියට යන්නේ නැති කෙනෙක් වෙන්න කියන එක තමයි දෙවෙනි යෝජනාව. දෙවෙනි එක. තුන්වෙනි එක. මෝහයෙන් අගතියට යෑම. මෝහයෙන් තණ්හා දෝස සමාවෙන්න. බයෙන් අගතියට යෑම නේ. බයෙන් අගතියට යෑම. දැන් බය කියන එක නරක දෙයක් නෙමෙයි. බයේ හොඳ පැත්තක් තියෙනවා. අපි මොනවටද බය වෙන්න ඕන බය වෙනවනම්? පව් කරන්න බය. नीति काीर्ण अत्तमला सी अलाइक कथा करने कोटा मटा हम वेला थी ना ये बाया ही तीला कसाद बैंड आए ऐक्याने अत्तमला तमाई थिंग ये कथा करनो ने अपी थिंग इस तरह पोटी काले दाहम पा में बनसालावे सिलगाने ना अत्तमला एक कथा करनो ने अवरुद्ध दासे दी दाहते दी इतने ये अत्तमला किये ना मामा में मनुष्य बैंडे हाम दुरुवने मेरनवा බොරුවට ලේබලින් හරි කාබන් වලින් හරි රතු පාට ලියලා දෙනවා. එතකොට බය වෙලා කසාද බැඳ මිනිස්සු ඉන්නවා. ඒ වගේ මෝඩ තීරණ ගන්න හොඳ නැහැ. බයට කසාද බඳි මරණකන් ජීවත් වෙන්න තීන්දුව ගන්න පුළුවන්ද බය වෙලා? ඇයි මිනිස්සු එහෙම මෝඩ තීරණ ගන්නනේ? මා යෝජනා කරන ජීවිතේ කවදාවත් බයට හා කියන්නත් එපා බෑ කියන්නත් එපා. ඔබ ඉන්නේ බයෙන් නම් ඔබ බයේ මුසපත් වෙලා තැතිගෙන නම් ඉන්නේ උත්තර දෙන්න එපා ඔබ වෙලාවිල්ල කල්ගා ඔය ඕන කෙනෙකුට තියෙන බය කියන එක ඒ පුද්ගලයා එක්ක දවස් කීපයක් ගත කරනකොට ඉවර වෙනවා
ඕනම තැනකට තියෙන බය කියන එක දවස් කීපයක් එතන හිටියොත් ඉවර වෙනවා. ඉවර වෙනවා. ඔය හැම එකක්ම ඒ කියන්නේ අපි නොදන්න තාක් මේ බය. කියන්නේ අපිව බය වද්ද ගන්න පුළුවන් වෙන්නේ අපි ඇත්තටම බය වෙන්නේ කාට හරි හෝ කොතනකට හරි අපිට තේරෙන්නේ නැති නිසා. ඒ මිනිස්සු ඇත්තටම මේ දෙවියන්ට බයයි. බුදුහාඳුරන්ට බය නැති මිනිස්සු දෙවියන්ට බයයිනේ නේ. දැන් පන්සල් යනවා කිව්වට මේ එහෙම මස් මාළු වලින් වැලකිලා මාස ගණන් සති ගණන් පේ වෙලා කිලි අහු නොවෙන්න ඔය කතන්දර කී කියනවද පන්සල්? නෑනේ. බුදුහාඳුරන්ට බය නැහැ. හැබැයි දෙවියන්ට මොකක් හරි බාරයක් වෙච්ච එකක් ඔප්පු කරන්න යනවා කිව්වොත් අඩුම දවස් 3ක් මොකද වෙන්නේ? මස් මාළු පිණි කන්නේ නේද? අරක්කු බොන මිනිහා බොන්නේ නැතුව ඉන්නවා. ගොඩාක් දේවල් මිනිස්සු පාලනය කර ගන්නවා. ඇයි කියලා ඇහුවා? මොනවා වෙයි දන්නේ? දෙවියෝ කෝප වෙයි. එතකොට මේ මිනිහාගේ යහපත්කම කියන්නේ තේරුම් අරගෙන වෙච්ච යහපත්කමද? නෑ. බයටනේ. බය ඇයි තේරෙන්නේ නැහැ? කපුවනේ කතන්දරේ කියන්නේ නේ. අතරමැදියෙක් ඉන්නවනේ. එතකොට අපි ගොඩක් තැන්වල තේරෙන්නේ නැති වුණාම බයයි. එහෙනම් දැන් අපි පොඩි කාලේ බිල්ලට බය වුණේ නේ. බිල්ලෝ ගෙනියයි කිව්වපු ගමන් අපි අඬන එක නවත්තනවා නේ. අපරාධ කියන්නේ බෑ දැන් පොඩියෙන් බිල්ල පෙන්නන්න කියලා අඬන්න පටන් ගන්නවා. අන්න ඒකයි අලුත් පරම්පරාව නේද? අපි ඉස්සර මේ බෑංගිරි තල තල අඬ අඬ හිටියත් ඕනවට වැඩිය කෑ ගැහුවොත් බිල්ලට එන්න කියනවා. බිල්ල අරන්යයි බිල්ලට දෙනවා ගෙනියන්න කියපු ගමන් අපේ ඇන්ඩ් ලිවරයි. දැන් ඒක අනිත් පැත්ත බිල්ල පෙන්නන්න යාට එන්න කියන්න කියලා අඬන්න පුළුවන්. ඒ හොඳයි නේද ඒක අතට? එනිසා ඔබ හොඳට තේරුම් ගන්න මේ කාරණේ නේ. හොඳට අවබෝධ කර ගන්න මේ බය ඇතුලේ හරිම අනුවන මෝඩ තීරණ අපි අපේ ජීවිතේ අරන් තියෙන මාතරන්ති. බය ඇතුලේ සමහර මෝඩ තීරණ ඒ ඔක්කොම වැරදි. බයට හා කියපුවත් වැරදි, බයට බෑ කියපුවත් වැරදි, කරන්නම් කියපුවත් වැරදි නේද? නෑ කීයටවත් කරන්නේ නෑ කියපුවත් වැරදි. එතෙන්ට වැටෙන්න ඕනද නැහැ. ඔය ඕන දෙයක ඇත්ත කතාව ටික දවසක් යනකොට තේරෙනව මොකක්ද කියලා. ඒ වෙලාව වෙනකන් ඉන්න කියලා මම ඔබට යෝජනා කරා. බය කියන හැඟීම ෂණයකින් එන වෙවුලල යන්නනේ. ඇඟේ රෝම කූප කෙලින් වෙන්න එන බය කියන හැඟීම. හැබැයි ටික වෙලාව සමහරට පැයක් දෙකක් ඇතුළත ඒ හැඟීම ඉවරයි. මේ ළමයි උනා පවට අකුසලයට බය කරාට නීතියට බය කරාට ඔබට බය කරගන්න එපා. ඔබට බය කරගත්තොත් වෙන්නේ ඒගොල්ලෝ පළවෙනිම දේ ඔබ ගාව මේ විවෘත වෙන්නේ නැහැ. ඔබ ගාව පුළුවන් තරම් මේ දරුවෝ කපටි වීම පටන් ගන්නවා. දැන් මම ගත්තොත් පොඩි කාලේ හරි කට්ටක්. ඒ කට්ට මොකද අපි ලොකුහාඳුරු පුදුම සැරයි. අතට අහුණු එකකින් ගහනවා. පන්න ගහනවා. ඉතින් ඇත්තටම ලොකුහාඳුරුන්ට බය හින්දා අපි නිවැරදි වුණාට වඩා උනේ කට්ට වෙන එක. ඒ කියන්නේ අපි ඊට පස්සේ කල්පනා කරනවා මේ ලොකුහාඳුරු ගහනවා මේක කරොත් ගහන්නේ අහුණුත්නේ. ඒ නිසා අපි හැමතිස්සෙම බැලුවේ මේ අහුවෙන්නේ නැතුව ඒක කරන ක්‍රමය මොකද්ද කියලා. බය ඇතුලේ කට්ටේ කැදේ. බය වද්ද ගත්තොත් වෙන්නේ ඒක. බය වද්ද ගැනීම එච්චර හොඳ දෙයක් නෙමෙයි. ළමයෙක් හරි බය කරන්න හොඳ නැහැ. සමහර අයට ඒ බය කිරිල්ල එයාගේ මුළු ජීවිතේටම බලපාන වෙලාවල තියෙනවද නැද්ද? තියෙනවා. එයි එයා මුළු ගැන්විලා පුරුදු වෙලා කවදාකවත් ඉස්සරහට ගෙනියන්න බෑ. එහෙනම් හැමතිස්සෙම ළමයෙක්ව බයවද්දන තැති ගන්නන වැඩ අපි කරන්න හොඳ නැහැ. ඊට පස්සේ එයා
ඕනාට වඩා බය වෙලා මහ අතපය ඇකිලිච්ච ළමෙක් කර. එයාගේ පෞරුෂයට හානියක්. මේ ඉස්සර අපි කොච්චර ගස් උඩ නැග්ගද නේ? තරම් ගස් උඩ නැග්ගද වහල උඩ නැගලා තියේද නේ? කොච්චර නම් දේවල් කරලා තියද අද මේ පොඩි එකෙක් දූවිලි ටිකක් අල්ලනකොට මැරෙන්න යනවනේ නේ? බය වෙලා අම්මලා බය වෙලා තාත්තලා බය වෙලා කොච්චර ඒ කියන්නේ ළමේකට කිසිම දෙයක් අපි කරන්න දෙන්න නැතුව අරන බය ඇතුළේ. ඔව් අපි ඒගොල්ලෝ අනාරක්ෂිත වෙන දෙයකින් බේරගන්න එක වෙනම දෙයක්. හැබැයි අපි හැම එකටම ළමයාව බය කරොත් කොහොමද පෞරුෂය ඇති? මං අර මෙහෙ අර ඔලිම්පික් තියෙන කාලේ බලන් හිටියා ටෙලිවිෂන් එක දිහා නේ. අපේ ඇඟ හීතල වෙනව අර අතපය නැති ළමයි අර හිමේ ලිස්සගෙන ගිහිල්ලා උඩින් කපුට වගේ පියාඹගෙන යන හැටි දැක්කානේ. අර ලෑල්ලෙක් නේද? උඩින් යනවානේ. මේ ආබාධිත අය බලන්නේ හිටතල තියෙන නිර්භයකමනේ. මතක තියාගන්න නිර්භය ජාතියක් මිසක ඉස්සරහට යන්නේ බියසුළු ජාතියක්. අපි බය වෙන්න ඕන පව් කරන්න විතරයි. පුදුමයි කියන්නේ අපි පව් කරන්න බයක් නැහැ. නීති කඩන්න බයක් නැහැ. අනිත් ඒවට බයයි. අනිත් ඒවටනේ අපි බය. පව් කරන්න දින්නල බෞද්ධයෝ බය නම් මම දන්නේ නැත්. නේ? එනම් මේ 32 වෘද්ධක් මහාන වෙලා ඉඳපු එකේ වැඩකුත් නැහැ. මට ඕක තේරෙන්නේ නැහැ. මම දන්නවනේ ඇත්ත කතාව. බහුතරයක් සිංහල බෞද්ධයා පව් කරන්න බය නැහැ. ඔය කතාව නිකන් නෙමෙයි අර මේ පැරණි මේ ගම්වල ආතලා කියනවා මේ පන්සලේ ඇබිත් අපායට බය නැහැනේ. ඒ කියන කතාවේ කියන්නේ මුළු බෞද්ධ සංහතිය ගැනම කියන්නේ කතාව. ඒක පුංචි පහේ කතාවක් නෙවෙයි ඔය පැරණි අත්තලා කියන කතාවනේ. පන්සලේ ඇබිත් අපායට බය නැහැ නේ කියනවානේ. ඒක ලොකු කතාවක්. ඒ තමයි අපේ සංස්කෘතියේ මිනිස්සුන්ගේ ඇත්ත කතාව. අපි බය වෙන්න ඕන එකට බය නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වෙම බය වෙන්න කියලා. ප්‍රාණඝාත කරන්න බය වෙන්න, හොරකම් කරන්න බය වෙන්න, වැරදි කාමයට යන්න බය වෙන්න, බොරු කියන එකට බය වෙන්න. අපි බය ක්‍රීඩාවලට. ඔන්නවට තමයි අපි බය. ලයිසන් අරන් වාහනේ එලවන්න නැතු ඉන්නයි කොච්චර ඉන්නවද නේ? ඇයිලම බයයි. එන අපි බය වෙන්නේ ඒවට. අපි බය වෙන්න ඕනි එකට බය නැතුව බය නොවිය යුතු එකට බය වෙලා. මම යෝජනා කරනවා මේ දරු අඩුම මේ රටේ ඉන්නේ නේද? මේ රටේ දේවල් වලට නිර්භයව ඒ ළමයින්ව ඉදිරිපත් කරන්න. මොකද මේ රටවල් වලින්වත් හොඳ පෞරුෂයක් සහිත සිංහල ජාතියක් බිහි වෙන එක වටිනවා. හොඳ පෞරුෂයක් තියෙනනේ. පීනන්න වේවා නේද? ක්‍රීඩාවට වේවා. يعني ඉදිරිපත් වෙන්නනේ. ඉදිරිපත් වෙන්න. මම ඇත්තටම හරි සන්තෝෂයි මේ රටවල් වල ඉන්න මේ බෞද්ධ පිරිමි අයනේ. ඇවිල්ලා මෙහෙම ඉස්සරහට ඇවිල්ලා වැඩ කරනෝනේ. දැන් මේ මුළු පන්සලෙන් මේ 80%ක් ඇදන් යන්නේ පිරිමි අයනේ නේ. උපාසකම්මලා බොහොම පොඩ්ඩයි ඉන්නේ අපිටනේ. බොහොම සල්පයයි. හැබැයි ඔක්කොම ඉදිරිපත් වෙලා කරන්නේ පිරිමි අය. අපේ ලංකාවේ දැන් තියෙන ප්‍රශ්නේ මොකක්ද? පිරිමි අය මේ වගේ වැඩවලට ඉදිරිපත් වෙන ප්‍රමාණය හරි අඩුයි. පන්සලකට කියලා බලන්නකො ගමක. ඉතින් ඒකෙන් වෙන්නේ මොකද්ද? සාසනෙත් පිරියනවානේ. පන්සලේ කටයුතු වල දියුණු අඩු උපාසකම්මල ඇත්ත ආදරෙයි කරුණාවන්තයි දාන ටික ගෙනත් දෙනවා. හැබැයි පන්සලක් දියුණු වෙන්න ඒ පන්සලේ උපාසිකාවෝ ඉඳීම වගේම තාත්තල මුල් වීම වැදගත්. එවැනි තැන්වල විශේෂ දියුණුවක් තියෙන. ඒ පෞරුෂය හැදෙන්න ඕන දෙයකට ඉස්සරහට එන්න. ගෙදරක වුණා දියුණුවට අම්මගේ පෞරුෂය වගේම තාත්තගේ පෞරුෂයත් අත්‍යවශ්‍ය. හැම දෙයකටම ඉදිරියට පනින්නේ අම්මා වුණොත්
ඔය බල සූත්‍රයේ බුදුහාඳුර දේශනා කළ තියෙන පොඩි ළමයින්ට තියෙන ලොකු බලයක් කියලා අඬන එක. පොඩි ළමයින්ට තරන්නේ උපාසක අම්මලගේ බලයක් කියලා තමයි ඒක කියන්නේ. අඬන එක. අඬන එක ඒක ඒක බුදුහාඳුර කියලා තියනේ ඈ බද්ධියාඳුර නෙමෙයි දැන් ඔන්නේ එන්න එපා මේ කමෙන්ට් දාගෙන එහෙම කියලා තියෙද කාන්තාවන්ට කියලා. ඉතින් බුදුහාඳුර බැන ගන්න ඕන. බුදුහාඳුර මොනවා හරි දේශනා කරා නම් දේශනා කළේ මහ පොළවේ තියෙන ඇත්තක්ද නැත්ද? ඇත්ත. ඇත්තටම කාන්තාවක් අඬනකොට වැළපෙනකොට එතනදි පිරිමියෙක් වෙනස් වෙනවද නැත්? වෙනස් වෙනවනේ. වෙනස් වෙනවා. කේන්තිය ගාව වෙනස් වුනේ නැතත් කාන්තාවකගේ අඬනම දැක්කොත් ගොඩක් පිරිමි වෙනස් වෙනවානේ. ගොඩක් පිරිමි. වේදනාවෙන් ඉන්නව දැක්කොත් වෙනස් වෙනවා. කේන්තිය ගාව ගණන් ගන්න නැතු ඉන්නවනේ. එයාට ඕන කාටුන් එකම ඉල්ලලා නම් අඬන්නේ ඒ ගැන ඉතින් හිතන්න කියලා මම යෝජනා කරනවා. කමන්නෑ නේද පුතේ? නෑ. සාදු නරකයි වගේ. නෑනේ. ආ සාදු කියලා දෙන්නේ හොඳ එකනේ. මොකද අඬන අඬනකොට ඔක්කොම දුන්නොත් එතකොට නරක වෙනවද නැත්? නරක වෙනවනේ. අඬුවා කියලා හැමදේම දෙන්න හොඳ නෑ. ඉල්ලන ඔක්කොටම හා කියන්න හොඳ නෑ. එමුණොත් ඒ ළමයි නරක වෙන. ඒ ළමයින්ට කරන නරකම්. දවසක ඒ ළමයි මහයි. ඉතින් එහෙනම් ඔයා ඇයි ඉස්සර ඒක ඕන එකක් මට දුන්නේ කියලානේ. ඒගොල්ලෝ කෝණා මහයි. ඒ නිසා බය කියන එකට යටත් වෙන්න එපා. බයට යටත් වෙන්න එපා. බයෙ මුසපත් වෙන්න එපා. අන්තිම කාරණේ මෝහයෙන් අගතියට යෑම. මෝහයෙන් ඇත්තටම කිව්වොත් මෝහය කියන්නේ මේ නොතේරුම් කමේ දීර්ඝය නේ අනවබෝධයේ දීර්ඝය තමයි මෝහය කියන්නේ මුලා වීම කියන්නේ එතකොට අපිට නොතේරෙන දේවල් තියෙන්න පුළුවන් හැබැයි අපිට නොතේරෙන දේවල් තියෙනවා නම් ඒක එක්ස්ට්‍රීම් යන්න කලින් අපි මොකද කරන්න ඕන තේරෙන මිනිහකින් අහගන්න ඕන Taman දන්නේ නැත්නම් දන්නේ නැති දේ අහලා ඉගෙන ගන්න කැමති වෙන්න ඕන දන්න කෙනාගෙන් අහගන්න ඕන දැන් මට ડોකියුමන්ට් එකක් ආපු ගමන් සුදම්ම සායින් ආනන්ද ළඟපාතක නැත්තම් මං අජිත් මහත්තයාට හරි ලෙස්ලි මහත්තයාට හරි කියන මහත්තයෝ මේක කියවලා දෙන්න. ඒයි දන්නේ නැතුව ටික් කරන්න හොඳ නැති එකකට ෆෝම් එකක ටික් කරලා තිබුණොත් කංජිය කියව ගන්න බැරුව නේද? අන්ත අසරණ වෙනවා නේ ළඟට. ඇයි අත්සංකල් ඉවරයිනේ? එහෙමද? නොතේරෙනව නම් ප්‍රශ්නයක් නෑ නොතේරීම. නොතේරෙන බව දැන ගැනීම තමයි වැදගත්. දන්නේ නැතිකම නෙවෙයිනේ නරක මේ ලෝකෙ. මොකද දන්නේ නැති බව දන්නේ නැතිකම. මේ ලෝකේ භයානක දේ දන්නේ නැතිකම නෙවෙයි කවුරු හරි. දන්නේ නැති දේවල් කොච්චර තියෙදනේ? ඔය ඇත්තෝ බුදු දහමේ තියෙන දේවල් මම තරම් දන්නේ නැහැ. මම ඔය ඇත්තෝ තරම් වාහන ගැන දන්නේ නැහැ. දැන් රියෝනා එකේ වැඩ කරන මේ මහත්තුරුන්ට වාහනයක් රවුමක් අරන් ගියොත් සමහර විට එන්ජින් එකේ ප්‍රශ්න කියන්න පුළුවන් වෙයි. ගියර් බොක්ස් එකේ ප්‍රශ්න කියන්න පුළුවන් වෙයි. මම දවසක් වාහනේ ගියත් මට ඒව තේරෙන්නේ නැහැ.
බුදු දහමට අදාළ දෙයක් මට තේරෙනවා. ඉතින් අපි නොදන්න දේවල් කොච්චර තියෙද? එතකොට අපි අනතිමානි වෙන්න ඕන. අපි දන්නේ නැති දේ දන්නේ නැහැ. මට තේරෙන්නේ නැති දේ තේරෙන්නේ නැහැ. ඒක කෙලින් කියලා කතා කරලා ඒක ඉවර කරගන්න. තේරුම් ගන්න ඕන. අපි දන්නේ නැති දේ දන්නවා කියලා හිටියොත් මෝහයෙන් මුලා වුණු මිනිස්සෙක්. ඔබත් එක්ක ජීවත් වෙන අනික හරි තේරෙන්නේ නැත්නම් එයාත් එක්ක කතා කරන්න. සාකච්ඡා කරන්න. එයා කියන එක අහන් ඉන්න. තේරෙන්න පටන් ගන්න. එහෙම තේරුම් ගන්න බැරි දේවල් මේ ලෝකේ නැහැ. හැබැයි හොඳ අහුම්කම් දීම අවශ්‍යයි තේරුම් ගන්නනේ. හොඳ සවන් දීමක් අවශ්‍යයි වටහා ගන්න. එතකොට අපේ මෝහය ටික ටික අඩු වෙනවා. ප්‍රඥාව උදා කරගන්න ක්‍රම තුනක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. එක සුතමය. මෝහය නැති කරගන්න සුතමය. අහන් ඉන්න. දෙක චින්තාමය. අහන් හිටපෝ හොඳට කල්පනා කරන්න. හිතන්න මේ මොකක්ද කිව්වේ? ඇයි ඒක කිව්වේ? මොකක්ද ඒකේ අර්ථය? හිතන්න. හිතුවට තේරෙන්නේ නැත්නම් ආයෙත් අහන්න. අහන්න. ඊළඟට තමන් ඒ අහපු දෙයක් හරියටම හරිද තමන් තේරුම් ගත්ත එක හරියටම හරිද කියලා බලන්න නම් වඩන්න ප්‍රැක්ටිස් කරන්න කරලා බලන්න එක සැරයක් කරලා බලාම තේරෙනවා බැලුවාම මේක මං ඉගෙන ගත්ත විදිය හරි විදිය නෙමෙයි බලන්න නේ ආයතන කාර්ය මණ්ඩලයට උනා ඒ ක්‍රමේ හොඳයිද නැත්ද හොඳයි අදාළ විශේෂඥයාගෙන් අහගන්නවා මොකක්ද මේ තමන් දන්නේ නැහැ අහගන්න හොඳට අහන් ඉන්න කරන්න කියලා ඊළඟට ඒක ගැන කල්පනා කරන්න මොකද්ද කරන්න කිව්වේ මේක ගලවන්නද කිව්වේ නැත්නම් මේක තියෙන විදියටම මේකේ බුරුල් වෙච්ච තැන තද කරන්නද හරියට අහන් ඉන්නවා කරන්න කියපොත අහන් ඉඳලා හිතනවා හිතලා කරලා බලනවා වැරදුනොත් ආයෙත් අහගන්න මෝහය නැති කරගන්න නම් ඕන කරන්නේ අහන් ඉන්න කැමති වෙන්න ඕන තේරෙන්නේ නැති දේ තේරෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න සහ ඒක පිළිගන්න කැමති වෙන්න ඕන ඒ ටික තමයි පුරුදු වෙන්නේ මෝහය තුල අපි අගතියට යන්නේ කන්නේ මෝහය අන්තයට ගියපු මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකයෝ ඒගන් තමන්ගේ දන්නේ නැති කමේ අන්තයට ගියාම අනුවන කමේ අන්තයට ගියාම අපි සමහර දෘෂ්ටිවල එල්ලිලා මැරෙනකන් ඉන්නවානේ තමන් හරි කියලා හිතන්නේ ඒ කවදාවත් තේරුම් ගන්න නැත්ත කවදාවත් කැමති වෙන්නේ නැත්ත තේරුම් ගන්න ඉතින් මෝහයේ මුලා වෙලා මරණකම් හිටියොත් එයාට කියනවා කවුරු කියලාද මිච්ඡාදිට්ඨිකනේ මිත්‍යා දෘෂ්ටිකෙක් කියලා කියන ඔන්නය කරුණු හත අගතියට යන්නේ නැතුව ජීවත් වීම ගැන තමයි අද පැයකුත් මිනිත්තු 5ක් විතර ඉගෙන ගන්න ඉතාම ශ්‍රද්ධාවෙන්නේ ඉතාම ඕනකමින් ඔයත්ෝ විශාල පිරිසක් අද මේ සද්ධර්ම දේශනාව වස් කාලේ පැවැත්වෙන දහම් දේශනා මාලාවේ අද දේශනාව අහුම්කම් දුන්නා. අපේ රියෝනා ආයතනේ කාර්ය මණ්ඩලයේ මහත්තුරු සියලු දෙනාම එකතු වෙලා දායකත්වයේ අරගෙන අද පින්කම ලස්සනට සංවිධානය කරගත්තා. අද අපේ දූල පුතාලට ගොඩාක් මහන්සි දවසක් නේද? දායක සභාව නිසා තාත්තලා අම්මලා වේලපහාව ඒක ඉවර වෙලා ඊළඟට දහම් පාසලේ හිටියා නේද? දහම් පාසලේ ඉගෙන ගත්තා. ඊට පස්සේ පැයක් දහම් ඇහුවා නේ? ධර්ම දේශනාවත් අහන් හිටියා. ඒත් මේ දරුවෝ හොඳට හිටියා නේ? දඟලන්නේ නැතුව මහන්සි වුණත් හොඳට මේ දරුවෝ හිටියා. අපේ දරුවන්ට හදවතින් ආශිර්වාද කරනවා. තාම යහපත් මේ දේශනාව අහුම්කම් දීම ගැන රැස්සුණු සියලුම පින් කුසල් අපි අනුමෝදන් කරමු දෙවියන්ට. දෙවියෝ මේ පින් අත්කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදයේ රියෝනා ආයතනයේ අධිපතිතුමා ඇතුළු මේ පවුලේ ඇත්තන්ට ආයතන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් එවැගේ මේ පවුල් වල ඇත්තන්ටත් අද පින්කමට ආපු දහම් පාසලේ පුංචි දූල පුතාලා වගේම අපේ මේ දෙමව්පියෝ තරුණ වැඩිහිටි හැම දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා කරදර දුරු වේවා බාධක දුරු වේවා යහපත සිත ශාන්තිය වේවා සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන් වී උතුම් අමා මහ නිර්වාණ ධර්මයම අවබෝධ කර ගනිත්වා සාදු 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 ඒ වගේම රියෝනා ආයතන පින්වත් පිරිස නමින් මියගිය සියලු ඥාතීන්ට වනහ පොබ නමින් මියගිය සියලු ඥාතීන්ට
නෙපින්ත්වේවා සුවපත් වේවා සැපවත් වේවා දුකින් මිදේවා අපේ සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වී උතුම් අමා මහ නිර්වාණ ධර්මයම අවබෝධ කර ගනිත්වා සාදු 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 අවසාන වශයෙන් පූජනීය කුරුළුනිකවවේ සුදම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඒ වගේම දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය අපේ පූජනීය අතිපල්ලාවල නන්දසාර පණ්ඩිත හාමුදුරුවෝ සේනාසනාධිකාරී අපේ පූජනීය අම්පිටියේ සද්ධාවාස ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් අපේ දහම් පාසලේ පින්වන්ත දුවා දරුවන්ටත් දෙමව්පියන්ටත් ඒ වගේම රියෝණ ආයතනයේ සියලු දෙනාටත් මේ භවයේ පුරාම සත්පුරුෂ කල්යාණ මිත්‍රසුර ලැබේවා සද්ධර්මයේ මැසේවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරාගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත් පින්කමද පාරමී ධර්මයක් වේවා සාදු 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 අපි දෙවියන්ට පින් දෙමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්කන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මම් පරම්ති කවුරුත් දැන් එකටම වන්දනා කරගන්න පුතාලා පසඟ පිහිටෝල වඳින්ද ස්වාමීන් වහන්සේලට වඳින විදිය අභිවාදන සීලස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු හොඳයි දැන් මාත් එක්කම වැඳගෙන කියන්න බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මිතුන් සරණින් ජයම වේවා හැම දිනාටම තෙරුවන් සරණයි